ඉස්සෙල්ලා මම මහරෝහලේ වැඩ කරේ. වටිනවනේ අපිට වෙනම ආදායමක් නේ. මොකද දැන් අපි රස්සාව කරන කාලේ හම්බිච්ච පඩිය නෙවෙයි පෙන්ෂන් ගියට පස්සේ හම්බෙන්නේ. හිටඩිය ගොඩක් අඩුවෙන් හම්බෙන්නේ. ඉතින් ඒ පෙන්ෂන් ගිහපයටත් එහෙමනේ. ඊළඟ සමහරලාට දරුවෝ පාසලට දාලා ගෙදෙට් වෙලා ඉන්න ගෝලෙන් ඉන්න. ඉතින් එයාලටත් වටිනවා. වටිනවා. ගොඩක් වටිනවා. ගෙදරට වෙලා අර නිකන් කාලේ නාස්ති කරනට වැඩිය මේ වගේ දෙයක් කරලා ආදාය මාර්ගයක් ගන්න එක. සති 3කට වගේ 30. ඒ කියන්නේ ඊට වැඩිය පුළුවන්. අපි ඒක උනන්දු වෙන්න ඕනේ. හයිත් ඉතින් මේ විදිහට කොච්චර වෙලා තියෙනවද? ඕක හැබැයි මොන්ටික නිවෙනකන් තියෙන්න ඕනේ. අච්චුම නිවෙන්න ඕනේ. අච්චු හොඳටම නිවෙන්න ඕනේ. ආ ඒ කියන්නේ අල්ලල බලපුවම ප්‍රශ්නේ අඩු වෙනවා නේද? හයි බන්න සුබ දවසක් ආදරෙන් පිළිගන්නවා වෙනදා වගේ මදවැඩසටහනට. ඔන්න ඉතින් අපි ඇවිල්ලා තලාහේනට, මාළම්බේ තලාහේනට තමයි අද ඇවිල්ලා ඉන්නේ. ඒ ඔයාලට පුංචි වැඩක් ගැන කියලා දෙන්න යන්නේ. ඉතින් මේ දේ අපිට කියලා දෙන්නේ නීතා රෝහිණී මහත්මිය. වීඩියෝ එක යන කලින් මතක් කරන අපේ channel එක තාම subscribe කරලා නැත්නම් යටින් තියෙන subscribe button එක subscribe කරන්න. ඒ වගේම bell notification එක click කරන්න. තවත් කෙනෙකුට බලන්න මේ වීඩියෝ share කරන්න. අපි ඔය වීඩියෝ එක. ඉතින් අපිත් එක්ක නීතා රෝහිණී මහත්මිය ඉන්නවා. ආයිබෝන් ඔබතුමනි. ආයිබෝන්. ඉතින් අපිට දැන් කියන්න ඕනේ මේ ඉටි හදපුවම දැන් ඉටිපන්දම් හදනකොට මේ වැඩෙන් ආදායමක් තියෙනවා. ඔව් ආදායමක් තියෙනවා. ඒ කියන්නේ අපේ උනන්දුව අපේ උනන්දුවේ මේක ඉක්මනට කරගත්තොත් දාන මේ කඩවලට අල්ලගත්තොත් කඩවල ගන්න විදිහට අපේ උනන්දුවත් එක්ක මේ ආදායම තියෙනවා. අපි ඉස්සරවම බැලුවේ ගත්තකම මේ ආදායමක් තියෙනවා කියලා. මොකද හේතුව ගොඩක් වෙලාවට ගෙදෙත් වෙලා නිකන් ඉන්න කාන්තාවන්ගේ සමහර කියන්නේ පිරිමයට සමාලෝචන රැ කියන්නේ තියෙනවා. ඉතින් එයාලටත් මේක වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලා අපිට අහන්න ඉදුනේ ආදායමක් තියෙන්නේ බෑ. මොන හරි දෙයක් අපි කරනකොට අපි ඒ දේ බලනවා නේද ආදායම තියෙනවා නේද. ඒක නිසා තමයි පොඩ්ඩක් අහලා බලවි. මොකද නැත්තම් කලින්ම බණින්න පුළුවන් මට මේ ආදායම් ගැන හොයනවා නේද. ආදායම් ගැන හොයනවා නේද. ඔබට ආදායමක් හොයන්න පුළුවන් තමයි ගැන තමයි කියලා දෙන්නේ. ඉතින් ඒකට උදව් කරන්නේ නීතා මහත්මිය. ඉතින් නීතා මහත්මිය අපිට කියලා දෙන්න පුළුවන් ද අපේ කට්ටියට දැන් මේ 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 කරන විදිය කොහොමද කරන්නේ කියන්නේ. අපි ඉස්සෙල්ලාම මේ පැරපන් නිටි එක ගන්න ඕනේ. ඒ පැරපන් නිටි ගෙනල්ලා අපි ඒකෙන් මේ කිලෝ එකක් අපි ඉස්සෙල්ලා හදා ගන්නවා කියමු. කිලෝ එකක් කිරා ගන්න ඕනේ. කිරාගෙන ඊට පස්සේ ඒකට තිනවා මේ කිමිකල් එකක් තිනවා දාන්න. ඒකෙන් හැඳි දෙකක් වගේ දැම්මහනම් මේ කිලෝ එකකට හැඳි තුනක් විතර දාන්න ඕනේ. දාලා ඊට පස්සේ අපි මේක ඉස්සෙල්ලා මේ වතුර එකක් උතුරන්න තියන්න ඕනේ. තියලා ඒ වෙනම භාජනයකට මේ වගේ මේ ඉටි ටික දාන්න ඕනේ. එතකොට මේ වගේ දිය වෙනවා. ඉස්සරම ඉටි දැන් මෙතන කිලෝ එකක්ද දාලා තියෙන්නේ? නෑ. දැන් මෙතන 250ක් වගේ දාලා තියෙන්නේ. ඊට පස්සේ ඒකට උතුරනවා. උතුරපුවාම ඒක ඔක්කොම දිය වෙනවා. කිමිකල් එක. ඒක දැම්මහම මේ ඉටිපන්දම් එකට එකට ඇලෙන්නේ නෑ. අනිත් එක ඉටිපන්දම ටික දවසක් කරනකොට අර කාලයක් තියෙනකොට මේ නැවෙනවනේ. සමහර ඉටිපන්දම් නැවෙනවා. ඔව් දිය වෙනවා වගේ. දිය වෙනවා වගේ. මෙහෙම අර දෙකට නැවෙනවා. කුදු වුණා වගේ නැවෙනවා. අර කිමිකල් එක දැම්මහම නැවෙන්නේ. ඔය කිමිකල් එක ඒකවල දැන් අපි හිතමු දැන් කිමිකල් එකක් දාපුවම සමහරලාට ගින්දරත් එක පත් වෙද්දී ඒක අහිත කර නැද්ද? නෑ ඒකනේ අපි මේ බොයිල් කරන්නේ. මේ ඩබල් බොයිල් කරන්නේ ඒකයි. නිකම්ම ලිපේ තියලා උණු කරනවා නෙමෙයිනේ. නිකම්ම ලිපේ තියලා උණු කරනකොට ඉටි ගිනි ගන්න බලනවා. ඒක නිසා තමයි වතුර එකක් උතුරවලා ඊට පස්සේ ඒක ඉටි ටික භාජනයකට දාලා අර වතුරේ කුඩින් තියලා තමයි අපි දිය කරගන්නේ. දිය කරගන්නේ නේද? එතකොට මොකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ආහා හා හරි ඒ විදිහට තමයි මේ මේවා කරගන්නේ. එතකොට දැන් ওই රසායනික ද්‍රව්‍ය තිබ්බම මේක මේ කියන්නේ නිකන් ගෑවුනොත් එහෙම අපේ ඇඟේ නෑ. ඒක කිසිම මේ හානියක් නෑ. අහිතකර දෙයක් නෙවෙයි. ආ ඒ කියන්නේ ඊට බන්දම හයික් කරගන්නවා මේ. හයික් කරන්න තමයි ඒක දාගන්නේ. එතකොට පත්වීමත් ටිකක් අල්ලල හිටිනවා. දැන් සමහර ඉටිපන්දම් තියෙනවා පත්තු කරගමන් සිරිසිරි ගාන ඉක්මනට නිවිලා යනවා. දැන් මේ මගේ ඉටිපන්දම දැම්මහම එහෙම නිමෙන්නේ නෑ ඉක්මනට. මම ඉස්සරම ආදායම හම්බ වෙනවද කියලා මම. ඉතින් එතකොට දැන් සාමාන්‍ය විදිහට මාසෙකට විතර කොච්චර විතර ආදායමක් හම්බ කරගන්නවද? මාසෙකට පුළුවන් 30-35ක් වගේ. මාසෙකට? සති 3කට වගේ 30. ඒ කියන්නේ ඊට වැඩිය පුළුවන්. අපි ඒක උනන්දු වෙන්න ඕනේ. අපි ඒ කියන්නේ වෙළඳ පොළට ගිහිලා දාන විදිහත් විදිහතිය. ඔව්. ඒගොල්ලන් දැන් ගෙදරට ඇවිල්ලා ගිනින අයත් ඉන්නවා. එහෙම වුණාම ඒගොල්ලන්ට ගණන් කතා කරලා ඉබලෙම එතකොට ඒගොල්ලෝ සල්ලි දෙනවා. එතකොට අපිට ඒක ලොකු
හයියක් නේ එතකොට එක සැරේට සල්ලි ආවම ඔව් වෙළඳපොළ හොයාගෙන යන්න පුළුවන් පුළුවන් දැන් ඔබතුමිය දැන් එතකොට කරන්නේ දැන් මේ කියන්නේ ගිහිල්ලා දෙන්නේ නෑ එහෙමත් දෙනවා ආ එහෙමත් දෙනවා ඔව් ගිහිල්ලා දෙනවා මේ සමහර අය එනවා අරගෙන යන්න එනවා එතකොට මෝල්ඩ් එකක් තියෙනවා නේද? ඉතින් දැන් මේ මෝල්ඩ් එක කීයක් හදන්න පුළුවන්ද? මෝල්ඩ් එකකින් එක සැරේට 20ක් පුළුවන්. එක සැරේකට 20ක් පුළුවන්. පොඩි එකකට 20යි ලොකු එකකට 20යි. එතකොට ඒවා ගන්න තියෙන්නේ කොහෙද? පිටකොටුවෙන් ගන්න. පිටකොටුවෙන් ගන්න පුළුවන්. එතකොට දැන් එහෙම කෙනෙක් කරනවා නම් එහෙම ගන්න පුළුවන්. පුළුවන්. ගෙනලා දෙන්නත් පුළුවන් අපිට. අපි මේ එතකොට බලමු නිර්මාණය දැන් මෝල්ඩ් එක තියෙනවා. මෝල්ඩ් එක ගෙනත් අපි පෙන්නලා ඔයාලට. ඊට පස්සේ මෝල්ඩ් එක කොහොමද සූදානම් කරගන්න කියලා බලමු. දැන් මෙතන නම් ඔයාලට පේනවනේ ඉති දාලා මේ රත් කරන්න දාලා දෙන්න හොඳනම්. ඉතින් මේ වැඩේ වෙනවා. අපි යමු බලන්න මෝල්ඩ් එක පොඩ්ඩක් හදාගන්න. දැන් මේක මෙහෙම ඇනේ තියෙනවා. ඇනෙන් අරින්න ඕනේ. හරි. ඉස්සෙල්ලා අපි ඒකට අර ගලව ගන්න පහසු වෙන්න පොල් තෙල් ගා ගන්න ඕනේ. ආරයිට්. මේක හොඳට පොල් තෙල් ගෑවෙන්න ඕනේ. ඒක අර ගැලවෙන්න තමයි පොල් තෙල් ගන්නෙ. ඔව් ගැලවෙන්න නැත්නම් අර එකට මේකට ඇලිලා හිටිනවා. ඒක පහසු වෙන තමයි පොල් තෙල් ගන්නෙ. අනේ ওই විදිහට මෝල්ඩ් එක සූදානම් කරගන්නේ නේද? ඔව්. මෙහෙම මෙහෙම අරගෙන හොඳට මේකේ ගා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි හිතමු මෝල්ඩ් එකක් අරගෙන. ඒතකොට මූලික වේදන් කොච්චර විතර ඇයිද? මම මේ මෝල්ඩ් එක ගත්තේ දැන් අවුරුදු ගානකට ඉස්සෙල්ලානේ. ඔව්. එතකොට නම් මට උනේ 8-10යි. මේක. දැන් නම් ඒ ගානට ගන්න බෑ. ඔව්. මොන ඉතින් මේ නූල් පන්දුව නේද? ඔව්. දැන් මේක මෙහෙම අපි ඉස්සෙල්ලා ගැටයක් ගහ ගන්න ඕනේ. මෙතන මේ රඳු ගන්න. ආ ඉස්සෙල්ලාම ගැටයක් ගහ ගන්න. හැබැයි හොඳට ඇදලා ගන්න ඕනේ නැත්නම් ඉටිපන්දම බුරුල් වෙනවා. ආහ් ඒකේ අතේ හුරුව හොඳට තියා ගන්න ඕනේ. ඔව් ඉස්සරෝ මෙතන තමයි ගැටයක් තියාගෙන ඒක තද කර ගන්න. ඊට පස්සේ මෙහෙම අරගෙන මේකේ තියෙනවා කාණු. ඔව් ධාර තියෙනවා. ඒ ධාර වලට දාලා හොඳට අදින්නවා. අදින්න ඕනේ. ඉටිපන්දම ඇද වෙන වෙලාවල් තියෙනවා. ඇතුළට හුලම් පිරෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒව ඔක්කොම බලාගෙන තමයි හදන්න පටන් ගන්න ඕනේ. මේ විදිහට සම්පූර්ණම මේ පැත්ත දැන් කරගත්තනේ. ඔව්. දැන් කරගත්තට පස්සේ අපි අනිත් පැත්තට හරව ගන්න ඕනේ. මේ පැත්තට හරවල එතනත් අර තියෙන කණු ධාරයට දාලා ඒකත් පටලවල ගන්න ඕනේ. ටිකක් මහන්සි ඒ වුණාට කරනකොට හරි සතුටුයි. සාමාන්‍ය මෝල්ඩ් එකක් හදන්න ඉතින් කොච්චර ලක් යනවද ඔක හදන්න ඔය මෝල්ඩ් එක දාලා කොහොමත් පැයක් එකමාරක් යනවා ඔව් අය ඉටි ටික උණු කර ගන්න ඕනේ ඉස්සෙල්ලාම ඊට පස්සේ තමයි ඒක උණු වෙන්න තියලා තමයි මේ වැඩ ටික කර ගන්න ඕනේ ඊට පස්සේ මේක දැන් අපි අච්චුවට දැන් ඉටි දැම්මට පස්සේ අපි වතුරෙහික තියලා මේ අච්චු ටික රසනේ අඩු වුණාට පස්සේ වතුරෙහික තියලා අපි නිවා ගන්නත් ඕනේ ආ මේක මෝල්ඩ් එක ඔව් ඉතින් දැම්මට පස්සේ ඊට පස්සේ සාමාන්‍ය කොච්චර වෙලාවකින්ද ගලවන්නේ දැන් මෝල්ඩ් එක? මෝල්ඩ් එක නිවුණාට පස්සේ තමයි ගලවන්න පුළුවන්. රස්නේ නැති වුණාට පස්සේ. ආහ්. මේ අවසානයේ නූල් එතෙන්ට දාලා ඇස්සට හිර කරලා නූල් එතෙන් කපන්න ඕනේ. ආ රයිට්.
අනෝම නූල කැපුවා එතන. පස්සේ මේක පැති දෙකක් තියෙනවා. එනේ තද වෙන පැත්ත බලලා දාගන්න ඕනේ. ඒවා ටික නම් සාමාන්‍ය දෙනව නේද? ඔව්. මේක යන්නේ නැති වුනහම දන්නවා දැන් දෙපැත්ත මාරු කරන්න ඕනේ කියලා. ඒක නම් ගියා. හරි. ඒක සෙට් වුණා හරියට. පස්සේ මේක හොඳට තද කරගන්න ඕනේ. ඉටි යන්නේ නැති වෙනවා. ඔව්. ඉටි යනවා. ඒ වුණාට තද කරලා තියාගන්න ඕනේ. එකෙන් එළියට යනවද ඉතින්? ඔව් ඉතින් එනවා එළියට. මං අර අදි අර වගේ වුණාම පොඩක් එනවා. මූඩියක් උඩ තියලා තමයි මං කරන්නේ කොහොමවත්. මොන්නේ ඉතින් මෝල්ඩ් එක නූල් දාලා හදලා දැන් තද කරගත්ත. දැන් හරි. ඔව්. දැන් තියෙන්නේ අපිට ඉටි ටික වක් කරන්න. වක් කරන්න. උතුරල යන හින්දා එහෙම තියලා මේක අර හිලක් තියනවා එකයි. හ්ම්. ඊට පස්සේ මෙහෙම තියලා දැන් පහසුවට තමයි මේ කෝප්පෙ ගන්නෙ. හ්ම්. ඒතර මේකට අරගෙන මෙහෙම ලේසි වක් කරන්න. වා, ඒතකොට ලේසිනේ. ඔව්. ඔන්න දැන් ඉතින් අපි ඉටි කෑලින දැම්මේ. දැන් දිය වෙලා දෙන්න හොඳට. වතුර කලවම් කරගන්න අරකයි. හ්ම්. වතුර කලවම් වුණොත් ඉටිපන්දම පත්තු වෙන්නේ. ආ, වතුර පොඩ හරි ගෑවුනොත් හරි වුණොත් පත්තු වෙන්නේ. හ්ම්. මෙහෙම උස්සලා මේක දාන්න ඕනේ. අපි හිතමු දැන් ගෑස් එකක් මොන්නේ, ගෑස් වියදම් වැඩි වෙනවනේ දැන් මේ කාලේ. එතකොට ගෑස් එක නැතුව දර තියෙනවා නම් දර වලින් දර ලිපේ කරන්න පුළුවා. පොල්ලෙලි තියෙනවා නම් පොල්ලෙලි දාන්න පුළුවන්. දර දාන්න පුළුවන්. ඒ වගේ මේ හැබැයි ඉතින් ඇතුළට දුම යන්නේ නැති වෙන්න වහන්න ඕනේ. නැත්තම් කළු වෙනවා ඉටි ටික. ඔව්, ඉඩ තියෙනවා නම් Tamanda සුදුසු පරිසරයක හදාගන්න. ඔව්, හදාගන්න පුළුවන්. නැත්තම් කුඩු ලිප. ඔව්. අර ওই කුඩු කොට හදන්නේ ලි. ඔව් නේද? ඒක හරිම පහසුයි. මේ කුඩු හොයාගන්න පුළුවන් නම් ඒ කුඩු ලිපක තියලා හත්ක උණු කරගන්න පුළුවන්. වතුර බොයිල් කරගන්න ඕනේ අපිට. ඔව්. වතුර බොයිල් කරන්න මේක හත් කරගන්න. දැන් මේ ටිවලත් සමහරලාට කුණු තියෙනවා. හ්ම්. පොඩි පොඩි කෑලි හවු වෙනවා කුණු වුණාම. එතකොට අපි මේ අපිට ඒක ඉටිපන්දමට දාන්න බෑනේ. ඔව්. ඒකින්ද අපි කරන්නේ අර මේකට දානකොට පෙරා ගන්න ඕනේ. මේ යකඩ පෙරණයකින් පෙරාගෙන මේකට දැම්මම අර කුණු රොඩු ඔක්කොම එතන ඒ පෙරණයකටනේ හිර වෙනවනේ. හ්ම්. එතකොට මේ ඉටිපන්දම ලස්සනට ගන්න පුළුවන්. ආ, එහෙම කරපුවා නේද? ඔව්. එතකොට දැන් යකඩ පෙරණේ ඉටි ගෑවුනොත් එහෙම මොකද කරන්නේ? ඒකේ උණු වෙනවා. දැන් අපි ලිප් දැන් මේ ඉටි ටික උණු කරනකොට ඒක ඇතුළට දැම්මත් ඒ පෙරණකොට ඒ රසනෙත් එක්ක දියන. රසනෙත් එක්ක ඒක උණු වෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හ්ම්. ඕක හුඟක්ම වෙන්නේ ඉටි අන්තිම වීගෙන යනකොට. හ්ම්. දැන් අපි ටී ටික වැඩ කරලා ඉවරලා අන්තිම ටික එනවනේ. ඔව්. එතකොට තමයි මේ ප්‍රශ්නේ එන්නේ. හ්ම්. රොඩු ටික සේරම අඩියට යනවනේ. මේක දැන් මෝල්ටි චුට්ටක් රසනේ අඩු වෙන්න ඕනේ. හ්ම්. අඩු වුණාට පස්සේ මේ දැන් මෙහෙම අපි අත තියනකොට රසනේ අඩු ගතියක් එන්න ඕනේ. හ්ම්. එතකොට වතුර බේසමකට වතුර දාලා මේ ඒකට දාන්න ඕනේ. අය එහෙම එතකොට ඊට පස්සේ වතුරට දැම්මම ප්‍රශ්නයක් නැහැ. නැහැ. ඒ මොකුත් එන්නේ නැහැ. එතකොට තමයි හයි වෙන්නේ. ඉටිපන්දම හයි වෙන්නේ එතෙන්දී. හරි හරි. දැන් එතකොට මෙතන මේ ඉටිපන්දම් 40ක් හදලා නේද? මෙතන දැන් ඉටිපන්දම් 40ක් තියෙනවා. ඔව්. ඒ 40 ඉතින් අපි විකුණනකොට එකක් 70 ගන්න දෙන්නේ මම. ඔව්. එතකොට 70 40ක් වෙනකොට 2800යි. ඔව්. 2800ෙන් අපි 800ක් වියදමට අයින් කරාම අපිට 2000ක් තියෙනවා. ඔව්. ඉතින් මහලුකු වෙලාවක් ගියේ නෑ. නෑ. මහලක වෙලාවක් ගින්නේ දැන් තව මේකට තව මේ වතුර එකේ තියලා මේ සීතල කරලා පොඩ්ඩක් ගන්නකොට වෙලාව හරි එතකොට ඊට පස්සේ ඉතින් වෙන වැඩක් කරගන්න පුළුවන් ඒක වතුරේ තියලා අපිට තව ඊට පස්සේ පොඩි අච්චුවට ඕනන් දාගන්න පුළුවන් පොඩි අච්චුවකුත් තියෙනවනේ තව මේ වගේ තව අච්චු තියෙනවනම් ඒවට දාලා හරි ගස ගන්න පුළුවන් ආ දැන් එක වෙලාවකට මම කරන්නේ තව
ඉටි උණු කරලි වල මොකක් හරි එකක් උඩ තියලා අරකට වක් කරනවා. හා හා. ඒ කියන්නේ යට අඩිය හදාගන්න. ඔව්. යට ටික හදාගන්න. මේ වක් කරලා ගානට හදාගන්නවා ඒ ටික. අඩිය නේද? ඔව්. එතකොට දැන් මේ තියෙන්නේ ඉතින් උඩ මේ අඩිය තියෙන්නේ. මේ ඉටිපන්ද මේ අඩිය මේ තියෙන්නේ. ඊට පස්සේ අර එහා පැත්තේ තමයි උඩ කෑලි. මේක තමයි පත්තු කරන කොටස තියෙන්නේ. ඊට පස්සේ අපි කතුරුකින් ඔක්කොම කපලා මේ නූල් ටික කපන්න ඕනේ. ඔව්. කපල ඉවරලා මේ පොඩක් වන ඉටි ටික සූරලා ඇන දෙක ඇරියට පස්සේ අරක එලියට ගන්න පුළුවන්. පුළුවන්. ඉක්මනට නිවා ගන්න තමයි මේ වැඩේ කරන්නේ. හයි වෙන්නේ. ඉක්මනට හයි වෙන්නේ. ඔව් ඉටිපන්දම හයි වෙන්නේ එතකොට තමයි නේද? හයිත් ඉතින් මේ විදිහට කොච්චර වෙලා තියෙනවද? ඕක හැබැයි මොන් ටික නිවෙනකන් තියෙන්න ඕනේ. අච්චුම නිවෙන්න ඕනේ. ඔව් අච්චු හොඳටම නිවෙන්න ඕනේ. නිවෙන්න ඕනේ. ආ ඒක ගැන අල්ලලා බලපුවම ප්‍රශ්නේ අඩු වෙනවා. අඩු වෙනවා නේද? දැන් ඔන්න ගලවන්න. ඊට පස්සේ අපි දැන් මේ නූල් කපා ගන්න ඕනේ. හ්ම් හ්ම්. ඇදෙන්නේ නැති වෙන්න. ඔව් නූල් ඇදෙන්නේ නැත්ද නේද? ඔව්. අද මේක තාම රසය තියෙනවානේ. ඉටි ටික අයින් කර ගන්න ඕනේ. ආ ඉටි ටික හොර ගන්න නේ. ඒ ඉටි ටිකෙන් ආය අපිට හදන්න බැරිද? පුළුවන් පුළුවන්. ඒවා ආයි ප්‍රොජෙන් ද ගන්න පුළුවන්. ආ එතකොට අපිට යන්නේ නැහැ. නෑ ඒවා අපිට යන්නේ. තින් පැරපින් නිටි ඔයාලට මතක ඇති අපි බතික් වැඩසටහන කරා. ඒ බතික් වැඩසටහනේදීත් ගත්තේ පැරපින් නිටි කියලා. තින් බලන්න ලින්ක් එකත් මම දාන්න. ඩැමේජ් වෙලා තියෙනවා නම් ආයි එක දාලා උණු කරන්න පුළුවන්. ආ ඩැමේජ් වෙනවා උණු කරන්න පුළුවන්. උණු කරගන්න පුළුවන්. මේ තියෙන්නේ ඉටිපන්දම. අන්න ඉටිපන්දම නේද? ආ මෙහෙම ගලවන්න පුළුවන්. ඒ තාම හයි වෙලා නැහැ. ඔව්. මේ මේ වතුරේ තිබ්බ වෙලා මදි. හ්ම් හ්ම්. අපිට අර වීඩියෝ එකට පෙන්වන්න ඕනේ නේද? තමයි ටක් ගලගත්තේ නේද? ඔව්. ඔහොම හොඳට තව ටික මේ නිවෙන්න තියෙන. තව ටික නිවෙන්න තියෙන්න ඕනේ. හ්ම් හ්ම්. මේක තාම නිවිලා මදි මේ රස්නේ. රස්නේ එක තමයි නේද මේ? අන්න. රයිට්. රස්නේ. ධාම රස්නේ තියෙනවා ඉතින්. එතකොට අර ගලවනකොට පොඩ්ඩක් ඇදී යනවා. ඒක නිසා අපි ඔක්කොම ගලවන්නේ නැතුව ආයිසරයක් මේ පොඩ්ඩක් වතුර තියලා නිවුනඹට පස්සේ ගන්න පුළුවන්. ගන්න පුළුවන් නේද? ඉතින් ඔන්න අපි නීට මහත්මියත් එක්ක එකතු වෙලා ගෙනා ඔයාලට ආදායමක් හොයාගන්න පුළුවන් ක්‍රමයක් ඉතින් සමහරලාවට ලයිට් කැපුවොත් එහෙම ආදායම් ගොඩක්ම වැඩි වෙනවා. ඉතින් ඔයාලට අතේ තමා තියෙන ආදායම් හොයන්න දෙන්නේ නේද? අපි උනන්දු වෙන්න ඕනේ. අපි උනන්දු වෙන්න ඕනේ. ඉතින් දන්නේ නැති දෙයක් තියෙනවා නම් අපි දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න එතුමිය ඔයාලට කියලා දෙයි. ඉතින් මම මතක් කරන්න ඕනේ. මේ වැඩ කරාට ඉස්සර මොකද්ද කරේ? ඉස්සර මම මහරෝහලේ වැඩ කරේ. මහරෝහලේ වැඩ කරේ. ඉතින් එහෙම ඉඳලා විශ්‍රාම සුවයෙන් ඉන්න ගමන් ගෙදෙට්ටලා නිකන් ඉන්නවට වඩා කීයක් හරි හොයාගන්න දැන් ඉටිපන්දම හදනවා. ඉතින් එහෙම තමයි. එහෙම වෙන්න ඔයාලත්. ඉතින් එතකොට මේ තියෙන ආර්ථික රටාවත් එක්ක වටිනවද? වටිනවනේ. අපිට වෙනම ආදායමක් නේ. මොකද දැන් අපි රස්සාව කරන කාලේ හම්බිච්ච පඩිය නෙවෙයි පෙන්ෂන් ගියට පස්සේ හම්බෙන්නේ. හිටඩිය ගොඩක් අඩුවෙන් හම්බෙන්නේ. හම්බෙන්නේ. ඉතින් ඔය ඒ පෙන්ෂන් ගියපයටත් එහෙමනේ. ඊළඟ සමහරලාට දරුව පාසලට දාලා ගෙදෙට් වෙලා ඉන්න ගෝලෙන් ඉන්නවා. ඉතින් එයාලටත් වටිනවද? වටිනවා. ගොඩක් වටිනවා. ගෙදරට වෙලා අර නිකන් කාලේ නාස්ති කරනට වැඩිය මේ වගේ දෙයක් කරලා ආදාය මාර්ගයක් ගන්න එක. ඉතින් ඔන්න අපි ඉතින් කරන්න පුළුවන් අපිට ඔය පෙන්නන එක උත්සාහය සහ උනන්දු තියෙන ඔයාලාතේ ඔයාලගේ තමයි ඉතින් වැඩකට දෙන්නේ. ඉතින් මොනවා හරි දන්නේ නැති දෙයක් තිබුණොත් එහෙම කතා කරන්න නීඩා මහත්මෙන් නීඩා මහත්මයට කතා කරන්න. ඒ වගේම ඉටිපන්දම් අරගෙන විකුණන්න පුළුවන් නම් ඊට ඒකෙමුත් රුපියල් 30ක ලාභයක් ගන්න පුළුවන්. 70කට ගන්න 100ට දුන්නොත් ඉතින් ඔයාලට ඒකත් ලාභය අඩු කරලා වැඩියෙන් විකුණ ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින්
ඔය තියෙන දුරකථන අංගයට කතා කරන්න. ඒ කතා කරලා ඔයාලා ඉටිපන්දම් ගන්නවා නම් ඒ වගේම ඉටිපන්දම් හදන්න ඉන්නවා නම් ඉටිපන්දම් හදලා මට ආදායම ගන්න ඕනි කියලා හිතනවා ඉන්නවා නම් එයාලටත් අවස්ථාවක් තියෙනවා. ඉතින් උදව් කරන්න පුළුවන් කතාව අනිවාර්යෙන්ම උදව් කරනවා. ඉතින් කතා කරන්න අපි අද වැඩසටහන සමු ගන්න බොහොම ස්තුතියි ඔබතුමී ලැබිත කිතුනා. බොහොම ස්තුතියි. ඉතින් අපි අද සමු ගන්නවා නීරමත් මේ නිවසේ ඉඳලා. මතක කරනවා අපි channel එක තාම subscribe කරලා නැත්නම් යටින් දෙනවා subscribe button එක subscribe කරන්න, ඒ වගේම bell notification එක click කරන්න. තවත් මේ video බලන්න කෙනෙකුට share කරන්නත් අමතක කරන්න එපා. ආයෙ වැඩසටහනක් හම්බෙමු. බලාගෙන හිටපු ඔයගලන්ට බොහොම ස්තුතියි.